ආයුබෝවන් ගෙවෙන දවසේ වෙනසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනාවෙන් මිය ගිය ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව අටවෙනි මරණය ලෙස සටහන් වේ බාරගත් නාම යෝජනා අනුව ඡන්දය තියන්න නිදිපති මැකෝට දැනුම් දෙයි පක්ෂ බෙහෙද ජාති බෙහෙද නැතිව කොරෝනාව ජය ගන්න සැවොම එක්විය යුතුයමයි සුමන්තිරන් කියයි සහරාන්ගේ NGO ගෝලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම තොරතුරු රසක් හෙලිවේ කොරෝනාව සමග සටන් වදින්න බොලිවුඩයේ සුපිරි තරු iPhone ඉන්දියා වේදිකාවේ දේශීය ප්‍රවෘත්ති මෙරටින් අටවන කොරෝනා මරණය අද වාර්තා වුණා කොරෝනා ආසන්නිතයන් සංඛ්‍යාවද මෙවන විට 721 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ අද තවත් කොරෝනා ආසන්නිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි කොරෝනා රෝගයෙන් මෙරටදී මරණයට පත් වූ අටවන රෝගියා වූයේ කොල්පිටිගම ප්‍රදේශයේ පදිංචි 72 වෙනි කාන්තාවක්. කොරෝනා ආසාදනයට ලක් වූ මෙම කාන්තාව පසුගිය 27 වනදා කොල්පිටිගම රෝහලට ඇතුළත් කෙරුණා. පසුව අනුරාධපුර රෝහලේදී ඇය පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි එහිදි තහවුරු වුණේ. ඒ අනුව අදාළ කාන්තාව අංගොඩ බෝන රෝග විද්‍යායතනයට මාරු කර හැරුණේ පසුගිය 29 වනදායි. පසුව හෝමාගම රෝහලට ඇයව මාරු කර යවා තිබෙනවා. ඒ අදිරුදිර පීඩනය වකුගඩු දුර්වලතා ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වූ අතර ඇය කොරෝනා වෛරසයට ගොදුරු වී මෙරටදී මිය ගිය පළමු කාන්තාවද වෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ නිරෝධාහන නීතියට අනුවයි. මෙවන විට රෝහල්ගත ප්‍රතිකාර ලැබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 519ක් තවත් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. රෝහල්ගත ප්‍රතිකාර ලබා පිටවගිය රෝගීන් සංඛ්‍යාව 194ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ දක්වා පුද්ගලයන් 5050 දෙනෙකු නිරෝධායනයේ අවසන් කර පිටව ගොස් තිබෙනවා. තවදුරටත් එම මධ්‍යස්ථානවල නිරෝධායන විමින් සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4522ක්. නාවික හමුදා පවුල්වල සමාජිකයන් 1031 දෙනෙකුද මෙසේ නිරෝධායනයට ලක් කරනවා. හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශය ජලි විවෘත කෙරුණා. එම ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ බිරිඳ සහ දරුවාතුළු 11 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඉන්තහවුරු වූයේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි. ඒ අනුව ගම්මානය ජලි විවෘත කිරීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම යුද හමුදාවේ දායකත්වයෙන් සිදුවනවා. 17 වන ඉංජිනේරු රෙජිමේන්තුව ඊට එක්ව සිටින අතර මෙවැනි දැඩි සත්කාර ඒකකයක අවස්ථාව දැඩිව තිබූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා. ගැබිනි මව්වරුන්ගේ සායන සහ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ සායන ආරම්භ කිරීමෙන් පසු ඊට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා. හැකි සෑම විටම ගැබිනි කාන්තාව පමණක් සායන සඳහා පැමිණිය යුතුයි. දරුවන් සමග මව හෝ බාහිරකරු පමණක් පැමිණීම ඒ අතර ප්‍රමුඛත්වයක් ගන්නවා. බාහිරකරුවන් ලෙස වයස්ගත පුද්ගලයන් හෝ රෝගී පුද්ගලයන් නොපැමිණිය යුතු අතර උණ කැස්ස උගුරේ වේදනාව සම්ප්‍රතිශ්‍යා වැනි රෝග ලක්ෂණ ඇතනම් කිසිදු අවස්ථාවක සායන සඳහා සහභාගී නොවිය යුතුයි. කොරෝනා වෛරසයෙන් බලපෑම් ඇති වී තිබෙන ව්‍යාපාර ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ කාල සීමාව ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාව සඳහා යහපත් ප්‍රතිචාර දක්වීම හේතුවෙන් මෙලෙස කාලය දීර්ඝ කිරීමට පියවර ගත් බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර මහතා පවසනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් මුළු රටම එකවර වසා දැමූ ප්‍රථම රට වන ඉතාලිය අද සිට අර්ධ ලෙස විවෘත කෙරුණා. ඒ මාස දෙකකට අධික කාලයකට පසුවයි. ඒ අනුව මිලියන 4ක පමණ පිරිසක් අද දිනේ රැකියා ආරම්භ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේබන විට ලෝ පුරා 35,93,942 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 11,66,244ක්. COVID-19 ආසාදනය හේතුවෙන් මරණ 249,129ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ගතවූ පැය 24 තුල චීනයෙන් වාර්තා වූ ආසදිතයන් 3 දෙනාම විදේශිකයන් බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. එහෙත් එරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ. ආසදිතයන් වාර්තා වීම පහළ යාමත් සමග රට පුරා සංචාරක නැරඹුම් ස්ථාන ජනතාවගෙන් පිරියන ආකාරය එරට මාධ්‍ය වාර්තා කළා. COVID-19 වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට මේ මාස අගවන විට හැකිවනු ඇති බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරනවා. 2021 වසරේ මුල් භාගයේදී එළෝ පුරා බෙදා හැරීම ආරම්භ කළ හැකි බවට වෛද්‍යවරුන් පවසන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. වෛරසය හේතුවෙන් ඇමරිකාවේ ලක්ෂයක පමණ පිරිසක් මියා හැකි බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයන් ජනතාවගෙන් පිරී ඉතිරි යන ආකාරය දැකගත හැකි වුණා. සිඩ්නි හා ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තවාසීන්ට උද්‍යානවලට පිවිසීමටද අවසර ලබා දී ඇති බවයි බලධාරීන් පවසන්නේ. නවසීලන්තයෙන් ඊයේ දිනේදී කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ. ඒ සති 6ක කාලයකට පසුවයි. මේ වන විටත් එරට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ප්‍රංශයෙන් කොරෝනා රෝගියෙකු නිල වශයෙන් වාර්තා වූ පෙබරවාරි මාසයට සති කිහිපයකට පෙර වෛරසය රට පුරා පැතිර ගොස් ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා. ඒ අනුව එරටින් ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී. ඊයේ දිනේදී එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 135ක්. බ්‍රසීලයේ ආසදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 7000 ඉක්මවා තිබෙනවා. ආසදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ජනාධිපති ජයා බොල්සනාරෝගේ දැඩි විවේචනයට ලක් වුණා. අවශ්‍ය මොහොතේදී ඔවුන් නිසි පියවර නොගත් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. රුසියාවේ කොරෝනා වෛරසය ආසදිතයන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමෙන් පවතිනවා. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසදිතයන් සංඛ්‍යාව 10633ක්. ඒ සමගම එරට සමස්ත ආසදිතයන් සංඛ්‍යාව 145000 ඉක්මවා තිබෙනවා. සමාජ දුරස්ථභාවය තබා ගැනීමට පනවා ඇති නීති අනිද්දා සිට ලිහිල් කිරීමට කොරියා බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව ජනතාවට එක් රැස්වීමට සහ උත්සව පැවැත්වීමට අවස්ථාව හිමිවනු ඇති. එමෙන්ම ඉදිරියේදී පාසල් ආරම්භ කිරීමේ දිනය ප්‍රකාශයටපත් කිරීමට නියමිතයි. Aye for India. बाकी का वक्त पंखा देख कर बिताया मुर्गी या अंडा पहले क्या था आईफो इंडिया नमिन प्रसंगयक बॉलीवुड ए सुपरतरु रसक एक्व पैतुवा हर पल यहां जी भर जी आलम जस्ट किस පැය 4ක කාලයක් පුරා පැවති මෙම ප්‍රසංගයට කලාකරුවන් 70 දෙනෙකුට අධික පිරිසක් එක්ව සිටියා. මිලියන 5කට අධික පිරිසක් නැරඹූ මෙම ප්‍රසංගය සම්මන්ත්‍රණය කිරීමේ අරමුණ වුණේ කොරෝනා වෛරසය සමග සටන් කිරීමට ආධාර මුදල් එක්ප්‍රස් කිරීමයි. भारत नाम योजना वलट अणु नीत्यानुकूल मेतिवरणे पवत्वीमट कटियुतु करण्यै नीतिपतिवरया मेतिवरण कोमिसमट देनुम दुन बव नीतिपति संबंधीकरण निलधारिणी रजे अधिनीतिज्ञ निशारा जयरत्न मेनिविय स्वाधीन रूपवाहिनियट पवसुवा අද දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ගරු නීතිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් උපදෙස් පැතීමක් සිදු කර තිබෙනවා. ඒ උපදෙස් පැතීම සිදු කර තිබෙන්නේ මාර්තු 17 18 19 දිනවලදී නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් යම් නෛතික ගැටලුවක් මතුවී තිබේද යන්නත්. එසේ යම් නෛතික ගැටලුවක් මතුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගෙන් උපදෙස් පැතීමක් සිදු කර තිබෙනවා. ඊට පිළිතුරු වශයෙන් ගරු නීතිපතිතුමා උපදෙස් දෙමින් ප්‍රකාශ කර තිබෙන්නේ කොමිෂන් සභාව විසින් දැනටමත් නාම යෝජනා බාර ගැනීම සිදු කර ඇති නිසාත් ඒ සම්බන්ධයෙන් වූ ඉදිරි පියවර ගෙන ඇති නිසාත් නීතියේ නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කර 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ගරු නීතිපතිතුමා අද දින උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව අප කළ විමසීමකදී ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා නීතියේ පවතින තත්වය පැහැදිලි කළා.
මතිවරණ කොමිසම විසින් නීත්‍යානුකූලව නාම යෝජනා පත්‍ර බාරගත් අවස්ථාවේදී ඒ බාර ගැනීම සිදු කරලා ඒ සඳහා නියමිත කාල පරිච්ඡේදයක් දීලා තියෙනවා මතිවරණය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් තියෙනවා නම් ඒට සියලුම විරෝධතාවල් අඩංගුයි ඒතකොට ඒ නිසා මේ නීත්‍යානුකූලව කරගෙන ආපු අවස්ථාවක් මේ කරනු ලබන්නේ නැවත වරක් රට යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරුව මතිවරණ කොමිසමට නීත්‍යානුකූලව ලබාගෙන තිබෙන මේ නාම යෝජනා පත්‍ර අනුව කටයුතු කරන්න බාධා කිරීමක් හැටියට තමයි මේ විරෝධතාවය ආරම්භ තියෙන්නේ. ඉතින් නීතිපතිතුමා නිවැරදිව කියලා තිබෙන දේ තමයි නීතියට අනුව මැතිවරණය පවත්වන්න කියලා. ඒ කියන්නේ මෙතෙක් කල් කරගෙන ආවේ නීතියට අනුවයි. ඒ අනුව මැතිවරණ කොමිසමට යම් බාධාවක් ඇති වුණා. ඒ බාධාව පරිදි 24 3 මගන්ති යටතේ කල් තැබීමක් කළා තියෙනවා. ඒ කල් තැබීම සම්පූර්ණ මැතිවරණ කොමිසමට තියෙන බලතල අනුව කරලා තියෙන දෙයක්. ඒක බලතල අනුව ඉදිරි පියවර සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග කටයුතු කතා කරලා මැතිවරණ කොමිසමට මැතිවරණයේ පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ කියන එක තමයි ඒයින් පැහැදිලිව පෙනියන්. පක්ෂ පාට බෙහෙද අමතක කර රට වෙනුවෙන් එකට නැගී සිටිය යුතු බව දෙමළ සංධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එසේ කටයුතු කිරීමෙන් කොරෝනා උදුර තුරන් කිරීමට හැකිවන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සංධාන හිටපු මන්ත්‍රී වරුන් අතර පැවති සාකච්ඡාවලින් අනුතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් රට ලෝක පුරාම මූණ දෙන්න ප්‍රශ්නයක්. ඒකට අපි වෙන්වෙන් ભેදෙන් ඒක බලන්න බෑ. ඔක්කොමලා එකතු වෙලා සටන් කරන්න ඕන වාතාවරණය තියෙන්නේ. මේකට අපේ දේශපාලන ස්ථාවරයේ ඔක්කොම පැතකට තියලා අපි ඔක්කොම එකතු වෙලා මූණ දෙන්න ඕන ප්‍රශ්නයකට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. පුදුන නගරයේ තියෙන විශේෂ ප්‍රශ්න කීපය සම්බන්ධව අපි දැන් සාකච්ඡා කරා. ඒවට විසඳීමක් දෙනවා කියලා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. COVID-19 වෛරස තත්වයට අදාළව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. මේ මන්ත්‍රීවරුන්ට ගත් පියවරන් පිළිබඳ පැහැදිලි කළා දීලා ඔවුන්ගේ අලුත් යෝජනා තියෙනවා නම් ඒ යෝජනා අරගෙන ඒක වඩා ශක්තිමත්ව කොහොමද මේ මර්ධනය කළා නව ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න විවෘත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල පිළිබඳව අදහස් කුමාරු කරගන්න තමයි සාකච්ඡාවක් ඇඳවන්න තීන්දු කරේ. මේ රැස්වීමට පැමිණීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම TNM සම්බන්ධ මහත්මය ඇතුළු මේ කණ්ඩායමට ඔවුන් තමන්ගේ වගකීම ප්‍රදේශීය ජනතාවගේ වගකීම ඉෂ්ට කරන්ට හා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්ට පැමිණීම පිළිබඳව කොරෝනා වෛරසයේ ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වීමේ සිට වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම රෝගේ පාලනය සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ බුද්ධිංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් දැනුවත් කළා. විදේශ ආධාර ලැබීම හා වේදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ලවන බැවින් ඒ පිළිබඳ නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ආනන්ද අලුත්කම කී මහතා මෙහිදී කියා සිටියා. සංචාරක ව්‍යාපාරයෙන් හෝටල් වලින් කොහොමත් නැහැ. ඒ වගේ රටට එන ඉන්ෆ්ලෝස් අඩු වෙලා තියෙන තත්ත්වයක් තුළ මේක කල්මනාකරණය කරගන්න ඩිෆර් කරලා දෙන්න අපිට කියන ඉල්ලීමක් කළා තිබ්බ. කොවිඩ් එකට ලෝකයේ ප්‍රධාන වශයෙන් තියෙන මල්ටිලටරල් ආයතනයක් වන වර්ල්ඩ් බැංක් එක මේ වෙනකොට ක්‍රයිසිස් රෙස්පොන්ස් කියලා ඒ ස්කීම් එක යටතේ එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 127ක් ලබා දෙන්න. ඒ 127 තාම අපිට ලැබිලා නැහැ. මීට අමතරව විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නා. රැකියා සඳහා කොළඹට පැමිණ සිටින එහෙත් පවත්නා තත්ත්වය යටතේ නිවෙස් වලට යාමට නොහැකිව සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවෙස් වෙත යාම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස උතුරු නැගෙනහිර නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා. උතුරු නැගෙනහිර ජනතාවගෙන් බහුතරයක් දෛනික ආදායම් ලබන්නන් බැවින් රජයෙන් ලබා දෙන සහන ආධාරය වැඩි කරන ලෙසද ඉල්ලීමක් සිදු කෙරුණා. කොළඹ ඇතුළු නගරවල සිටින 53,000ක පමණ පිරිසක් මෙවන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් ක්‍රමානුකූලව ගම්බිම් කරා යැවීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් ප්‍රතිවරයා කියා සිටියා. කොරෝනා වසංගතය හේතුවෙන් දිවස් වලට වී සිටින දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල පිළිබඳ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය පළඹුණා.
එවැනි වැඩසටහන් තවත් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔවුන් සඳහන් කළේ. දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතා යෝජනාවලියක් අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී බහර දුන්නා. රුපියල් 5000 දීමනාව මෙම මාසයේ වෙනුවෙන්ද ලබා දීමට පියවරගෙන තිබෙනවා. අදාළ මුදල නිවසටම තමයි ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවටපත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයේ පරිදි ලබා දෙන රුපියල් 5000 දීමනාවේ දෙවන වටේ ගෙවීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. අප්‍රේල් මාසයේ දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනය ප්‍රමුඛතා ලේඛනය හා ග්‍රාමීය කමිටුව විසින් නිර්දේශ කළ ප්‍රතිලාභී ලේඛන යන ලේඛනවලට ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනා හිමිවනවා. දිස්ත්‍රික් කා ප්‍රාදේශීය ලේකම් වරුණගේ මග පෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභින්ගේ නිවාස වෙතම ගොස් මෙම දීමනාව ලබා දෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එම ගෙවීම් ලබන 11 වනදා ආරම්භ කර 15 වනදායින් අවසන් කිරීමට නියමිතයි. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවේ තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. යනු වැඩිහිටි දීමනාව හා සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබා දීම සිදුවන්නේ ජාතික වැඩිහිටි මහලිකම් කාර්යාලය මගින්. ආබාධිත දීමනාව හා වකුගඩු දීමනාව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලිකම් කාර්යාලය මගින්ද ගොවි හා දෙහිවර විශ්‍රාම වැටුප් ගොවි ජන රක්ෂණ මණ්ඩලය මගින්ද ගෙවනු ඇති. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් සහරාන්ගේ දේශන සංවිධානය කිරීම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ සැකකරු රඳවා ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසන්නේ. මෙම සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක පවත්වාගෙන ගිය කාර්යාලයක තිබී ලිපිද්‍රව්‍ය ගණනාවක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මේ ලිපිද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී අනාවරණය වෙලා තිබෙනවා රාජ්‍ය නෝන සංවිධානයට මුදල් ආයෝජනය කළ මුදල් 25 ගණනාවක්. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම ලේඛන වලින් අනාවරණය වෙලා තිබෙනවා මෙම සංවිධානය සඳහා මුදල් ආයෝජනය කළ දැනත්තන් පිළිබඳව සහ ආයෝජනය කළ මුදල් ප්‍රමාණයන් පිළිබඳව. ඒ සම්බන්ධයෙන් වැඩිදුරත් විමර්ශන පවත්වාගෙන යනවා. රාජ්‍ය නවන සංවිධානයේ මූලස්ථානයේ වශයෙන් පවත්වාගෙන ගිය ස්ථානය පුත්තලම ප්‍රදේශයේදී පොලිස් භාරයටගෙන මුද්‍රා තබා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමට කටයුතු කරමින් තිබෙන අතරම මෙම සැකකරු දැන ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන ඉදිරියට කරගෙන යාම සඳහා තීරණය කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මනුෂ්‍යත්වයේ සත්කාරය අදත් ක්‍රියාත්මක කෙරුණා. මනුෂ්‍යත්වයේ සත්කාරයේ වැඩසටහන යටතේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර ITN පරිශ්‍රයාවට ජීවත් වන තෝරාගත් පවුල් සඳහා භාණ්ඩ බෙදා දීම අද දිනේ සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනුයි එය සිදු කෙරුණේ. මේ අතර ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ කලාකරුවන් උදෙසා ආධාර ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් කලාකරුවන් රැසකගේ ප්‍රසාදය පළ වුණා. මේ අවස්ථාවේ කලාකරුවන් බොහෝ පිරිසක් ගෙවල් වලට හිර වෙලා ඉන්නවා. ඒ අයට මේ උපකාරය කරන්න ලැබීම සතුටක්. ස්තුතිවන්ත වෙන්න ඕනි ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමාට සහ මේට දායක වන මේට උපකාර කරන සියලුම දායක මහත්වරුන්ට. මාස 2කට අධික කාලයක් තිස්සේ ප්‍රාසංගික කලා මාධ්‍ය කියන එක සියලුම දේවල් තමන්ගේ රැකියාව කරගන්න විදිහක් නැතුව බොහොම මේ අගතියටපත් වෙලා ඉන්න වෙලාවක සහනාධාර බෙදා දීම ස්තුතිවන්ත වෙනවා. සුදත් රෝහණ මහතා ඇතුළු ස්වාධීන රූපවාහිනී නාලිකා මාධ්‍ය ජාලයටම මේ කරන මෙහෙවර වෙනවා. Coca-Cola සමාගමද ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සඳහා තම නිෂ්පාදන පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වෙත ලබා දුන් එම නිෂ්පාදන ඉදිරි දිනවලදී ජනතාවට බෙදා දීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. පසුගිය 28 වනදා අප ප්‍රවෘත්ති විකාශයෙන් මේ පුවත විකාශය කළා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රෝගීන්ට ප්‍රතිකාරක නිස්ථානයක් පිළිබඳ ලද තොරතුරුකට අනුව පොලිසිය මෙම ස්ථානයේ වටලනු ලැබුවා. එම අවස්ථාව වන විට 22කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර බිම ව්‍යාජ වෛද්‍යවරයා එක් රෝගියෙකුගෙන් 1500-2500 අතර මුදලක් අය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා දෙකකදීද ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටමින් කටයුතු කළ අවස්ථාවල අතරංගුවටගත් අයෙකු වනවා. විද්‍යාවේ මූලධර්ම වල පටන් ගෙන සිදු වෙන්නේ
අදාළ මධ්‍යස්ථානයටද මුද්‍රා තැබීමටයි කටයුතු කෙරුණේ අදාළ සිද්ධිය ගැන තමන්ට කරුණු පැහැදිලි කළ යුතුයයි ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයට පැමිණ ඊට මුහුණ දුන්නේ තමා බව ප්‍රකාශ කළ හෙද නිලධාරියෙකු බව සඳහන් කළ ටී.යු. අතුල කුමාර මහතා ප්‍රකාශයක් ලබා දුන්නා මම දැනට සේවය කරන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මම වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ හෙද නිලධාරියෙක් වෛද්‍ය නිලධාරියෙක් විසින් තුවාලයක් බලලා එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කරාට පස්සේ මේ මම කරන විෂයන් වලට අදාළව සංකූලතා ආවොත් ඒවා ගොඩක් වෙලාවට යොමු කරන්නේ විශේෂ පුහුණුවක්ලත් හෙද නිලධාරින් වෙත මොකද ඒවා හැමෝටම ටිකක් කිරීමේ අපහසුතාවය තියෙනවා එක දිනක් මම මේ වෘත්තියේ යෙදී සිටින අවස්ථාවක වෛද්‍ය නිලධාරියතුමෙක් සහ සෞඛ්‍ය නිලධාරි මණ්ඩලය පොලිසිය මහතුරුන් පිරිසක් පැමිණියා මට ආමන්ත්‍රණය කරේ ඉතාමත්ම පහත් තත්වයෙන් මම වංචනිකයෙක් කියලා කිව්වා මම සායනය තුල හෙදකම පිළිබඳව බෝඩ් එකක් විතරයි හෙදකම පිළිබඳව වූන් ඔස්ටොමි කන්ටිනන්ස් නර්සින් කියන එක පැහැදිලිවම මම සඳහන් කරලා තිනවා ඒ හැරෙන්න මගේ වෛද්‍ය නිලධාරියෙකුට පරිහරණය කරන ඉදිකටුවක දෙයක්වත් මම කිසිම දෙයක් එම අවස්ථාවේ තිබුණ නැහැ සත්‍ය අසත්‍යතාව නීතිය සතු දෙකකි අප මාධ්‍ය කටයුත්ත ඉටු කළා පමණි තීරණය කාලයාට භාරය ඇඳිරි නීතිය පවත්නා අවස්ථාවේදී රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වැසිගිය පාසලක් බිමට සමතලා කිරීමේ සිද්ධියක් පාදුක්ක හල්පේ ප්‍රදේශයෙන් වාර්තා වුණා පාදුක්ක හල්පේ හේවාකම වත්ත දෙමළ පාසල වසර 18ක කාලයක් පුරා වැසී ගොස් තිබුණා ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමය තුළදී ව්‍යාපාරිකයෙකු මෙම ඉඩම අත්පත් කරගෙන කම්බි වැටක් ගසා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ පාසල් ගොඩනැගිල්ලද බිමට සමතලා කර තිබෙනවා එහි ඇති වටිනා යකඩද රැගෙන ගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා ඒ ඉස්කෝල ඔක්කොම ද කඩලා තියෙන්නේ එල්ලාස්සෙන් ඒවිල්ලා කඩලාද කියලා කිව්වා එල්ලාස්සෙන් අපිට කඩලා දෙන්න දෙලත් නැහැ ඉතින් ඔකම ඉස්කෝල ඒවිල්ලා කඩලා ඉස්කෝලේ අපි ළමයි එබ යන්නේ පාදුක ඉස්කෝලට දෙම ඉස්කෝල මේ ලයින් එකේම නැහැ තියෙන්නේ සිංගල ඉස්කෝල මුස්ලිම් ඉස්කෝලේ අපිට මෙතන ඉස්සරහ තිබ්බා පාවසරෙන් ඉස්කෝල තිබ්බා ඒකත් නැහැ අපිට ඕනේ අපිට ඉල්ලම කරන්න අපි තිබ්බ ඉස්කෝල අපිට ඕනේ කියලා තමයි අපි ඒතර මුස්ලිම් ඉස්කෝලට යනවා අපේ දුවලා පුතාලා ඒගොල්ලන්ගේ භාෂාව අල්ලගන්නත් අපිට අමාරුයි. ඉතින් අපිට මේ වගේ මෙතන අපේ දරුවන්ට අපේම කියලා ටීචර් කෙනෙක් හිටියනම් ඒ ළමයිවත් උසමත් කරලා ගන්නවා. මේ පිළිබඳ ප්‍රදේශීය ජනතාව බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව ඉඩම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියා. ඔවුන් සඳහන් කළේ අක්කර 5කින් යුතු මෙම ඉඩම කිසිදු පුද්ගලයෙකුට පවරා නැති බවයි. ගොඩනැගිලි විනාශ කර අලබහානි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරන ලෙස එම ස්ථානයට පැමිණි ඉඩම් කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා උපදෙස් ලබා දුන්නා. කිසිම කෙනෙක් රජයේ ඉඩමකට සීමාකාරයෙන් ඇතුල් වෙන්න එපා අවසරයක් නැතුව. එල්ලා ඉඩම් වල විශේෂයෙන් ඇතුළත් වෙනවා මම දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. අනිවාර්යයෙන් පුද්ගලයන් අයින් කරලා ඉඩම් එල්ලා සතු කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ශ්‍රී ලංකා රේගුව අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරීම පැය 24 පුරා අඛණ්ඩව සිදු කරන බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසනවා. අඩු සේවක පිරිසකගේ දායකත්වයෙන් බාධාවකින් තොරව එම කටයුතු සිදු කරන බවයි ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අතිරේක රේගු අධ්‍යක්ෂ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මාර්තු 16 වෙනිදා ඉඳලා අපි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණයි නිදහස් කිරීමට කටයුතු කළේ. ඊට සුමාන දෙකට විතර පස්සේ අපි සාමාන්‍ය ද්‍රව්‍යත් නිදහස් කිරීමට පටන් ගත්තා. මේ භාණ්ඩ නිදහස් කිරීමට ක්‍රමවේදයක් සැකසුවා. ඒ අනුව මේ පරයන්ත සමග කතා කරලා කොළඹ දිස්ත්‍රික්කයේ සිටින විදේශගත වෙලා සිට පැමිණ සිටින අයට පමණක් මුලින් අපි භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරා. මතභේදයක් ඇති වුණා මේ ඉතාලිය යුරෝපය වැනි තිර නොයෙකුත් රටවල් වලින් පැමිණලා තිබුණ භාණ්ඩ ගණනාවක් මේ පරයන්තවල රැඳවිලා තිබුණා. මේ බාණ්ඩ අතර මේ කොරෝනා වෛරසය රැඳී තියෙනවාදෝ කියන සැකයකුත් මිනිසුන් අතර තිබුණා. ප්‍රචලිත වෙමින් තිබුණා. හැම කෙනාටම බියක් තියෙනවා. මොකද මේ කොරෝනා වෛරසය සම්බන්ධව කතා කරනකොට ඒක සාමාන්‍යයි. මගිනුත් හැම වෙලේම අහන විශේෂයෙන් ඉතාලිය වගේ රටවල් වල ඉඳලා ආපු අය බඩු ගන්න එන්නේ බයට. චීනයේ ඉඳලා මෙහෙම එනවාද මේවා කියලා. ඇත්තට මේක මුසාවක්. මොකද මේකේ සාමාන්‍ය අපි වෛද්‍ය විශේෂඥයන්ගේ මේ සම්බන්ධ විමසීමක් කරා. මේ COVID-19 ඒ විශේෂ කාර්ය සාධක බලකායට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එනවා. ඒ වගේම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය සම්බන්ධ විශේෂඥ සම්බන්ධ වෙනවා. ඒක විශේෂඥයෙක් මට කියා සිටියා මම මේ කාරණේ අහුවම ඔගින් කිසිම හැකියාවක් නැහැ බාණ්ඩ ගැනීමට එහෙම සම්බන්ධ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම බාණ්ඩ නිරෝධායන කිරීම කිසිම අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. श्रेष्ठाधिकरण नुकटयुत लबन एकोलुस्वणदासीट यली आरंभ किरीमठ तीरने करतीवेनवा अलुत्कडे सह ए आष्टपदेश तत्व क्रमेण यथातत्वेट पत्म सलखिलट गेनाई अगवन सुरवरियामतीर्णेट एलमति बेन्ने औरदू निवाडु समय पशु श्रेष्ठ अधिकरणी नुकटयुत अप्रील विसीहत्न आरंभ किरीमठ नियमित तिबुण उद्गतोपवति तत्व हेतु दमुना अप्रैल विसीहत्वन दासीट मे मस हाईविन दादाको काले तुल विवृत अधिकरणे केंदवीमठ नियमित तिबू नडु सदहा इदिरेदि अलुतिन दिन लबा दिन बवाई श्रेष्ठाधिकरण रजिस्ट्रार प्रदीप महमुतुगल महता पवसान्नी මිනිස් පරිපෝෂණයට නුසුදුසු ලොකු ලුණු කන්ටේනර් 10ක් සොයා ගැනීමට පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වුණා. මොල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කැලණිමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබඩාවක තිබී මෙම ලුණු කන්ටේනර් 10 සොයාගත්තා. අදාළ ගබඩාවට හා කන්ටේනර් රතවලට මුද්‍රා තැබීමටයි කොටිකාවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේ. මුලින්ම කියන්නකෝ මේක ආහාර ලබඩය කරන්න බලපත් තියෙද? මං නම් දැනුවත් නැහැ. स्वाधीन रूपोहणी रात्रि नवे ऐतिह प्रधान प्रवृत्ति विकास अदावसान ඔබට සුබ රාත්‍රියක්